අපි පසුගිය 25 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රට හදන සෞභාග්‍ය දැක්ම තමුනාන්සලාට ඉදිරිපත් කරා. අපි විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි සකස් කළ තියෙන්නේ මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මේ අයගේ අදහස් අරගෙන පසුගිය වසර හතර තුළ මේ රටේ තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ සාමාන්‍ය ජනතාවගේ තමුන්නාන්සේලාගේ අදහස් අපි අරගෙන තිබෙනවා. ඒවා අනුව සකස් කළ ප්‍රායෝගික වැඩසටහනක් තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේවා සියල්ලක්ම අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් ප්‍රායෝගික දේවල් නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ තියෙන සියලුම කරුණු මගේ දූර කාලය ඇතුළත මම අවසන් කරනවායි කියන එක මම තමුන්නාන්සේලාට නිර්භයව ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වගේම අපි කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හැමදාමත් කෘෂිකර්මාන්තය මේ රටේ ප්‍රමුඛත්වයක් දුන්නා. අපි සංස්කෘතිය සමග බැඳුණු අපි තවමත් 33%ක් පමණ ජනතාව කෘෂිකර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට, ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට, ඔවුන්ගේ ආර්ථිකය ගොඩගන්නට මේ පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙනවා. මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්නට, පාරිභෝගිකයාගේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙනවා. එහිඳ තමයි අපි පොරොන්දු වෙලා තියෙන්නේ ගොවියා වෙනුවෙන් පොහොර නොමිලේ ලබා දෙන්නට. ඒකම අපි දන්නවා විවිධ හේතුන් නිසා සමහර අවස්ථාවන්හිදී තමන්ගේ අස්වැන්න විනාශ වුණු නිසා ණය බරට වැටුණු ගොවියාගේ ණය සම්පූර්ණයෙන්ම කපා හරින්න අපි යෝජනා කළා තිබෙනවා. වගේම ගොවි රක්ෂණ ක්‍රමයක්, ගොවියා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් අපි ලබා දෙනවායි කියන එකත් මේ අවස්ථාවේදී තහවුරු කරනවා. අපි ගොවියා දන්නවා කොපමණ අපි අපේ රටේ ආහාර නිෂ්පාදනය කරත් ගොවියා හැමදාම දුප්පත්. මම අද එන ගමන් මේ ප්‍රදේශවාසී ජනතාවත් එක්ක මට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ අය මොනවද කරන්නේ ගොවි තැන? නමුත් ඒ අයම කියනවා අපි මේ පළාතේ ඉන්න හැමෝම දුප්පත්. අපි මේ ගොවියා පොහොසත් කරන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. අද ලෝකේ තාක්ෂණය භාවිතා කළා අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගන්න. ජල කළමනාකරණය, පෝර කළමනාකරණය, හොඳ බීජ භාවිතය, ඒ වගේම ග්‍රීන් හවුසස් වැනි ක්‍රමවේද මගින් ජනතාව මේ ගොවි ජනතාවට තාක්ෂණය ගෙනල්ලා ඔවුන්ගේ ආදායම වැඩි කරන, අඩු ආදායමකින් ඒ වගේම අඩු භූමි ප්‍රමාණයක් පාවිච්චි කළා වැඩි ආදායමක් ලබා ගන්නට අපි තාක්ෂණය පාවිච්චි කරන්නට ඕනේ. මේක රජයේ අනුග්‍රහය ඇතුව සිදුවිය යුතු දෙයක්. මේ ක්‍රමවේද අපි කෘෂිකර්මාන්තය, ඒ වගේම කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්ත, ඒ කෘෂිකර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදනට අගයක් එකතු කළා. ඒ ගොවියා විවසායකෙක් කරීම අවශ්‍යයි. මේවා කරන්නට පුළුවන් දේවල්, මේවා ප්‍රායෝගික දේවල්. මෙන්න මේවා අපි හඳුන්වා දීලා තිබෙනවා. ඒ වගේම අද
අපේ ජනතාවගෙන් 70%ක් පමණ ග්‍රාමීයව ජීවත් වෙන. ඒ නිසා අපි ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. මේ යටතේ විශේෂයෙන්ම ග්‍රාමීය පාරවල් සංවර්ධනය තමුන්නාන්සේලාගේ මිනිපේ රන්දෙනිගල පාර අපි හදනවයි කියන එකත් තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ සාතිකයක් දෙනවා. ඒ වගේම සෑම පළාතකම මම ගියාම මම දැකපු දෙයක් තමයි පිරිසිදු පානීය ජලය නැතිකම. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විවිධ පළාත්වල අපි ජල පානීය ජල ව්‍යාපෘති ආරම්භ කරා. අපි මේ ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල ව්‍යාපෘති ආරම්භ කළා වකුගොඩ රෝගය වැනි රෝග හැදීම වළක්වන්නට ක්‍රියා කරනවයි කියන එකත් අපි සනාථ කරන්නට ඕනේ. ඒ වගේම තමුන් වහන්සේලා දන්නවා සෞඛ්‍ය ඉතාමත්ම වැදගත් ග්‍රාමීය ප්‍රදේශවලට ඒ සෞඛ්‍ය දියුණු කරන්නට. ඒ වගේම කසල කළමනාකරණය ඉතාමත්ම වැදගත්. අද නව තාක්ෂණය තියෙනවා පහසුවෙන්ම ප්‍රාදේශීය සභා මුල් කරගෙන මේ කසල නිෂ්කාශනය සඳහා අපි ආයෝජනයක් කරනවා. මේ හරහා ඩෙංගි වැනි රෝග අද බලන්න විශාල වශයෙන් මේ ඩෙංගි රෝගය පැතිරෙලා ගිහිලා තියෙන නිසා අපේ දරුවන් අනතුරට පත් වෙලා තිබෙනවා. නිසා මේ ඩෙංගි රෝගය අවසන් කරන්නට ක්‍රියා කරනවයි කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.